පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිසේරියන් සත්කමකින් අනුතරව ගර්භණී මවක මියකොස් ඇති බවට පසුගියදා වාර්තා වුණා. සිසේරියන් සත්කමේදී භාවිත කළ නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් අනුතරව ඇයට සංකූලතා මතුව තිබෙනවා. මෙම ඖෂධ තොගය ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයද ඉල්ලා සිටියේ. මෙම මරණයට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බිල්ලන පවසන්නේ. සමහරට ගෑනු කෙනාගේ ඇඟේ තිබ්බ ඇලර්ජික් රියැක්ෂන් එකක් වෙන්න පුළුවන් මේ තත්ත්වෙට. ඉතින් අපි කොහොමද කියන්නේ? අපිට කියන්න බෑනේ. ඒ නිසා අපි ඒකට උත්තර දෙන්න ඉක්මන් වෙන්න ඕනේ නෑ ඊයේ සිද්ධ වෙච්ච වැඩකට. නමුත් අපි ටිකක් බලලා මේවට තියෙන එක්ස්පර්ට් කමිටි කියලා ඒවා පත් කළා. එක්ස්පර්ට් කමිටි එකකින් දෙන රිපෝට් එකකින් මිසක් ඔකට මත ප්‍රකාශ කරන්න බෑ. ඌකට පරීක්ෂණයක් තියන්න ඕනේ. කමිටුවක් පත් කරන්න ඕනේ. ඒ කමිටුවෙන් දෙන වාර්තාව ඉස්සලා කියවලා බලලා මෙම ඉන්දියානු ඖෂධවලට පසුව මියන්මාරයෙන්ද ලියාපදිංචි නොකල ඖෂධ තොගයක් ලංකාවට ගෙන්වා ඇති බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළා. ඒ අනුව ලියාපදිංචි නොකල අදාළ ඖෂධ තොගය පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. දැනට තියෙන වාර්තා අනුව මේ ඖෂධය කලින් ලියාපදිංචි කළා තියෙනවා. ඒ ලියාපදිංචිය කල් ඉකුත් වෙලා තියෙනවා. ඒ නිසා නැවත ලියාපදිංචියට ඉල්ලුම් කළා තියෙනවා. ඒ ඉල්ලුම් කළා තියෙන අතරතුර අපි කියනවා WR එහෙම නැත්නම් ලියාපදිංචියෙන් තොරව ඖෂධය කඩිනමින් ගෙන්වීමේ අවසරය ඖෂධ නියාමන අධිකාරිය ලබා දීලා තියෙනවා. ඒ ක්‍රියාවලිය නීතියානුකූල මට්ටමින් සිද්ධ වෙලා තියෙනවා. ඒක වැරදි නම් ඊළඟට එන ඖෂධය ඒ කිසිවක් නොකර බෙදා හැරලා තියෙනවා. අපිට තියෙන ගැටලුව තමයි මේ ඖෂධයේ මේ තරම් විශාල සංකූලතාවයක් ඇති වෙලා භයානක අවදානමක් ඇති වුණා නම් මියන්මාරයෙන් බෙදා හැරෙන ඖෂධය ඒ කිසිවක් නොකර එහෙම භයානක ප්‍රතිඵලයක් අත් නොවනවායි කියන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන තහවුරුව මොකක්ද? මේ අතර මේ වන විට සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ඇති වී තිබෙන ගැටලු එළවෙන මාස දෙක තුලදී ජයගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.